හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ වීඩියෝ එක ගෙනෙන්නේ ටිකක් quick වීඩියෝ එකක් Google Docs වල අපි හදාගන්න document එකකට කොහොමද page එක කියන්නේ page එකට page border එකක් add කරගන්නේ කොහොමද කියන function එක ගැන කියලා දෙන්න. හරි අපි insert menu එකට ගිහිල්ලා මෙන්න මේ drawing කියන arrow එක click කරනවා. අතන තියෙන new කියලා මෙන්න මේ tab එකට එනවා. එනවා මෙතන ඔප්ෂන් කිහිපයක් තියෙනවා. අපිට අවශ්‍ය පැටිය පොඩ්ඩක් ක්ලික් කරලා බලන්න. ෆන්ක්ෂන් එකක් වගේ දීලා තියෙනවා. ෆෝඩ් බැක් එක වර්ඩ් ආර්ට් වගේ ඒවත් මේක ඇතුළේ තමයි සැකවිලා තියෙන්නේ. මෙතන ටැවිල්ලා ෂේප්ස් හරහා එහෙම ටෙක්ස්ට් බොක්ස් හරහා දාන්න පුළුවන්. මම දැන් උදාහරණයක් විදිහට ෂේප් එක ටැවිල්ලා මෙතනින් මෙන්න මේ විදිහට සෙලෙක්ට් කරලා අපිට අවශ්‍ය පේජ් එකේ බෝඩර් එකක් හදාගන්න නිසා මේ විදිහට පොටුවක් හදා ගන්නවා. ඔව් ඔයාලා පේනවා. දැන් පේන විදිහ මුලින්ම ඔයාලා මේ ඩ්‍රොයින් එක මත ක්ලික් කරාට පස්සේ ලෙෆ්ට් ක්ලික් කරන්න මෙන්න මේ ඇටින් ඔප්ෂන් ටිකක් පේනවා. ඔකට පේනවා මෙන්න මෙතනින් ඇවිල්ලා අපි තෝරගන්න ඕනේ බිහයින්ඩ් ටෙක්ස්ට් කියන ඔප්ෂන් එක. ඊට පස්සේ ඔකට පුළුවන් ඔකට මෙන්න මේ විදිහට මවුස් පොයින්ටර් එක ගෙනලා අවශ්‍ය විදිහට බෝඩර් එක හදාගන්න. නමුත් මෙතන ඔකට පේන ගැටලුවක් තියෙනවා. මෙන්න මේ හරිය උඩට මේක ඇදෙන්නේ නැහැ. ඔයාලට පේන විදිහට මම මේක රෝසින් ට්‍රැක් කරාට මේ පේජ් එකෙන් අවුට් වෙන විදිහට තමයි මේක හැදෙන්නේ. අපි කලින් සිලෙක්ට් කරාට ටෙක්ස්ට් වලට යටින් මේක එන්නේ කියලා එහෙම වැටෙන්නෙත් නැහැ. මේක හරිම ලේසි වැඩක් තියෙන්නේ. මේක එරේ කරන්නේ මෙන්න මේ එඩිට් වලට ගිහින් බලුවොත් ඔකට පේනවා අපිට එහෙම හදාගන්න ඔප්ෂන් එකක් මෙතන නැහැ. නමුත් ඒක තියෙන්නේ මුල් මෙනු එකේම තමයි. මෙන්න මෙතෙන්ට ඇවිල්ලා ෆික්ස් පොසිෂන් ඔන් පේජ් කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය විදිහට මේකට ඇදගත්ත හැකි පේජ් එකේ බෝඩර් එකට ඕන විදිහට ඔයාලට පේන මේක සම්පූර්ණයෙන්ම පිටුව බලා ගන්න විදිහක් නැති නිසා මම මේකේ zoom එක අඩු කරගන්නම්. මෙන්න මෙතන මෙතනින් 75 50ට වගේ දාගත්තා නම් ලේසි. ඒතර මුළු පිටුම පේනවා. අපිට පේනවා දැන් ඔකට අවශ්‍ය විදිහට ඔකට බෝඩර් එක හදා ගන්න පුළුවන්. හරි මේ විදිහට අවශ්‍ය ප්‍රමාණවල් ගත්තට පස්සේ තව පොඩි ගැටලුවක් තියෙනවා. ඔකට පේන අපි හදාගත්ත ඩ්‍රොයින් එකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් තියෙනවා. මට අවශ්‍ය බෝඩර් එක විතරයි බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් අවශ්‍ය වෙන්නේ. ඉතින් මේක හදාගන්න තියෙන්නේ අපි ඩ්‍රොයින් එකේ ක්ලික් කරාට පස්සේ මේ එඩිට් බටන් එක ක්ලික් කරලා එඩිට් මෙනු එක හරහා ඔකට පේනවා ඇති මෙන්න මෙතන ෆිල් එක අපි ට්‍රාන්ස්පරන්ට් විදිහට දෙනවා. ඊට අමතරව මේ බෝඩ් එකේ ලයින් එකේ කලර් එක චේන්ජ් කරගන්න පුළුවන්. මෙතන බ්ලූ සිලෙක්ට් කරලා අපේ ලයින් එකේ සයිස් එක වෙනස් කරගන්න ටික මහත වැඩි කරගන්නවා. ඔව් දැන් ඔයාලට පේනවා අපි කරපු චේන්ජ් එක මොකද්ද කියලා. ඔන්න ඔය ආකාරයෙන් තමයි අපේ Google Docs වල පේජ් එක බෝඩර් හදාගන්නේ. ඔයාලට මේක කොපි පේස් කරලා යටට ගත්ත හැකි. අවශ්‍ය පේජ් ගන්න හරියන්න මෙතන තව ඔප්ෂන් කිහිපයක් තියෙනවා. ඒවත් ඔකට ක්ලික් කරලා බලන්න කොහොමද මොනවද ඒවෙන් කරන්න පුළුවන් කියලා. ඇත්තටම හරිම ලේසි. ඒ වගේම මෙන්න මේ ඩ්‍රොයින් ඔප්ෂන් එකේ තමයි අපි අපේ පිටුවකට අවශ්‍ය හිතන්න ඔකට අවශ්‍ය කරන ලොගෝ එක කියන්නේ ක්ලිප් ආර්ට් එකක් වගේ දාගන්න ෆන්ක්ෂන් ටිකක් මෙතනින්ම තමයි දීලා තියෙන්නේ. සාම්පල් එකක් විදිහට මන්න මේක සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට ඇඳගන්නවා. මේ කලර් එක චේන්ජ් කරන්න අපිට ඕනනම් මේකේ බෝඩ් එකේ ස්ටයිල් වෙනස් කරගත්ත හැකි. සයිස් එක වෙනස් කරගන්න පුළුවන් මෙතනින්. ඊට අමතර හැබැත්තේ ෆොන්ට් එකට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. අපිට ටයිප් කරන්නත් පුළුවන්, ඩ්‍රොයින් කරන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට තේරෙනවා හරිම ලේසි. ඔන්න ඔය විදිහට තමයි. මයික්‍රොසොෆ්ට් වර්ල්ඩ් එකේ වගේම වෙනමම මෙනු එකක් දීලා නැහැ. නමුත් මෙන්න මේ ඩ්‍රොයින් කියන පාසකම හරහා අපිට ඕන විදිහට අපේ ඩොකියුමෙන්ට් එක අවශ්‍ය කරන ක්ලිප් ආර්ට් එහෙම නැත්නම් බෝඩර්ස් හදාගන්න පුළුවන්.
කිසිදු ගැටලුවක් නැතුව වට්ටිට ඕන විදිහට ප්ලගින් ඩවුන්ලෝඩ් කර ගන්නත් පුළුවන්. ඒ හරහා අපේ බෝඩර්ස් වෙනස් කරලා අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. හරි, අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා.